අයිබෝන් කෙලවල හැමෝම ආදරෙන් පිළිගන්නවා යුනිලයිෆ් YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ මතක හිටින විදිහට පාඩම් කරන්න කොහොමද කියලා. එක්සෑම් එක ලං වෙලා ඔක්කොම බදාගෙන පාඩම් කරන්න ගත්තා නංගිල මලිල වෙනුවෙන්. මොකද මම දන්නවා යම් තාක් පිරිසක් ඉන්නවා මුකුත්ම වැඩ කොටසක් නොකර එක්සෑම් එක පාස් වෙන උමනාව නිසා අන්තිම කාලෙදි වැඩ කරන්න ගත්ත. ඉතින් ඔයාලට තමයි මම අද මේ වීඩියෝ එක අරන් එන්නේ. ඔයාලා දන්නවද ඔයාලට මතක පාඩම් කරන කිසිම දෙයක් කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැත්තේ ඇයි කියලා? ඔයාලට මතක් වෙනවා අනේ මම අර ටිකේ පාඩම් කළේ නෑනේ, මට මෙච්චර ලොකු සිලබස් එකක් තියෙනවානේ පාඩම් කරන්න, අච්චර කාලයක් තිස්සේ කරපු පාඩම් ටික මම කොහොමද මේ කෙටි කාලයකින් සම්පූර්ණ කරන්නේ, මට ඒ කාලේ ක්ලාස් කට් නොකර මේ වැඩ ටික කරන්න තිබ්බා. එහෙම කියලා යම්කිසි පසුතැවීමක් ඔයාගේ ඔළුව තියෙනවා. ඔයා මොකක් හරි පාඩම් කරගෙන යද්දි මොකක් හරි තැනකදී හිර වෙද්දි ඔයාලට මොකක් හරි යම්කිසි නිදහසක් ලැබෙද්දි ඔයාලට මතක් වෙන්නේ අන්න ඒක. අන්න ඒක ඔළුවට එද්දි ඔයාලට කිසිම දෙයක් ඔළුවට යන්නේ නැහැ. ඔයාලට පසුතැවීමක් විතරයි තියෙන්නේ. ඉතින් මම මුලින්ම කියනෝනේ අන්නේ හැඟීම හිතෙන් අයින් කරලා දාන්න. එහෙම කරලා පාඩම් කරන්න ගන්න. මොකද අපිට කාලය ආපස්සට හරවන්න බෑ. ඒක නිසා තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න, ඒ වගේ දේවල් වලට පසුතැවෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම මේ විදිහට වැඩ කරන්න. ඔයාලා මුලින්ම ඔයාලට තියෙන පාඩමකට අදාළ වැටික් කරන්න යනවනම් ගන්න පාස් පේපර්ස් පොත. අරගෙන ඉවර වෙලා ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් කරගෙන යන්න. නෝට් කියවන්න, ඒ පාඩමෙන් තියෙන ටියුට් ටික බලන්න, ඒවා මුකුත් කරන්න යන්න එපා. ගන්න පාස් පේපර්ස් පොත, ඇවිල්ලා තියෙන ප්‍රශ්න බලන්න. බලන්න ඒවට ඔයාට උත්තර ලියන්න පුළුවන්ද කියලා. මන්නේ ඔයාට උත්තර ලියන්න බෑ. සමහර ප්‍රශ්න වලට ඔයාලට උත්තර ලියන්න බෑ. සමහර විට මොකක් හරි යම් කිසි මතකයක් තියෙනවා නම්, නෝට් එක කලින් කියවලා තියෙනවා නම්, පොඩි මතකයක් තියෙනවා නම් උත්තරයක් ලියාගන්න පුළුවන්. සමහර විට ඔයාට උත්තර ලියන්න බෑ. අන්න ඒ වෙලාවට පොත අරගෙන නෝට් එක බලන්න. එතකොට ඔයාට පුළුවන් ඒ තියරි එකට අදාළ සියලුම කරුණු ඔළුවට යවා ගන්න. මොකද දැන් ඔයාට ප්‍රශ්නයක් බැරි වුණා. හා, එතකොට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා ඔයාගේ ඔළුවට යනවා. එතකොට අර ප්‍රශ්නෙට අදාළ තියරි කොටසත් බැලුවාම ඒක ඔයාට සාමාන්‍ය විදිහට මතක හිටිනවා. දැන් ඔයාට නෝට් එකකුත් දැන්නම් ඔයාට පුළුවන්. දැන් ගොඩක් YouTube ටියුටෝරියල්ස් තියෙනවා. ඔයාට පුළුවන් YouTube එකේ වීඩියෝ එකක් බලලා සාමාන්‍ය නෝට් එකක් හදාගන්න. නැත්නම් ඔයාලගේ සිලබස් එක ගුරුවත් පොත ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් ඊට අදාළ නෝට් එක බලන්න. එහෙම නැත්නම් යාළුවෙගේ නෝට් එකක් ඉල්ලගන්න. මොකක් හරි කරලා අනිවාර්යයෙන්ම පොඩි නෝට් එකක් තියාගන්න. හැබැයි මේ අන්තිම දවස් ටිකේ ඔයා මේ පාර ඒ ලෙවල් ලියන කෙනෙක් නම් මේ ටිකේ නෝට් ලියන්න යන්න එපා. කීරවත් අතින් නෝට් ලියන්න යන්න එපා. මොකද ඇත්තටම කාලේ අපරාධ යනවා නෝට් ලියන්න ගියොත්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ටිකේ කරන්න ඕනේ පුළුවන් තරම් ප්‍රශ්න කරන එක. ඉතින් ඔයා මෙහෙම මෙහෙම පාඩමෙන් පාඩමට හිමීට කරගෙන යන්න. සමහර විට ඔයාට එක්සෑම් එක ලං වෙද්දි හැමදේම කම්ප්ලීට් කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යම් තාක් දුරකට ඔයාට පාඩම් කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා කීරවත් මේ දේවල් මග අරින්න එපා. හොඳට පාඩම් කරගෙන යන්න, හොඳට වැඩ ටික කරගෙන යන්න ප්‍රශ්නත් එක්ක. දැන් ඔයා මෙහෙම පාස් පේපර්ස් පොතේ ප්‍රශ්න ටික කරගෙන යනවනේ. එතකොට ඔයා හිමීට බලන්න ඔයාගේ පන්තියේ දීලා තියෙන ටියුට් එක. ටියුට් එකේ තියෙන ප්‍රශ්න ටිකත් කරගෙන යන්න බලන්න. සිංහලවල එහෙමනම් විචාර ලියාගෙන 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 යන්න. කොළ ඔයාලට සමහර අය මම දැකලා තියෙනවා මගේ යාළුවෝ එහෙම කොළ 3-4 පිරෙන්න විචාර ලියනවා. එතකොට ඔයාලට පුළුවන් මාක් කරලා ඔයාගේ ලකුණු කීයක් දෙන්නේ බලන්න. මෙහෙම කරලා ඔයාට පුළුවන් ඔයාගේ තත්ත්වය ඇත්තටම ඔයා ඉන්නේ මොන මට්ටමේද කියලා දැනගන්න. S එකක් මට්ටමේද, C එකක් මට්ටමේද, නැත්නම් ෆේල් වෙන්න ඉන්න මට්ටමේද කියලා දැනගෙන ඔයාට පුළුවන් ඒක වැඩි කරගන්න. ඒ කියන්නේ හොඳ රිසල්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම වැඩ කරන්න. මේ ටිකේ අනිවාර්යයෙන්ම කිසිම වැඩක් නොකර පාඩම් කරන්න ගත්ත ඔයා වැඩ කරන්න ඕනේ ප්‍රශ්නත් එක්ක. අනිවාර්යෙන් ප්‍රශ්න කරමින් වැඩ කරන්න ඕනේ. තියරි නෝට් බලලා තියරි පිටු ගණන් කියවුවට කීරවත් ඔළුවට යන්නේ. ප්‍රශ්නයක් කරලා ඒ ප්‍රශ්නේ වැරදිලා නෝට් එක බලලා ඒක හොඳට කළොත් තමයි අනිවාර්යෙන් ඔළුවට යන්නේ. දැන් ඔයා මේ දවස් ටිකේ සමහර විට YouTube videos බලනවා ඇති. කොහොමද මතක තියාගන්න විදිහට පාඩම් කරන්නේ, පාඩම් කරන ටිප්ස් මොනවාද මේ වගේ. ඉතින් ඔයාලා දකිනවා ඇති ජපනීස් මෙතඩ් තියෙනවා, මනෝවිද්‍යාත්මක මෙතඩ් තියෙනවා. මේ මෙතඩ් වල නම් ඔයාට ඒ කියන්නේ පාඩම් කරන ක්‍රම 10ක් තියෙනවා නම් පළවෙනි ක්‍රමේ බලලා 10වෙනි ක්‍රමේ බලද්දී ඔයාලට අමතක වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මේ දවස් ටිකේ අතහදා බැලීම් වලට කාලයක් නැහැ. ඒ නිසා හොඳම දේ මෙන්න මේ ක්‍රමේ ප්‍රශ්න කර කර පාඩම් කරන එක. ඒක නිසා හොඳට ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඔයාලට පුළුවන් නම් මොඩල් පේපර්ස් හොයාගන්න. දැන් ඔය බස්නාහිර පළාත් එහෙම පේපර්ස් දීලා තියෙනවා. දකුණු පළාත් පේපර්ස් තියෙනවා, වායඹ පළාත් මෙහෙම මෙහෙම පළාත් පේපර්ස් දීලා තියෙනවා මාගේ ස්කීම් එක. ඔයාට පුළුවන් නම් ඒ ටික හොයාගෙන ඒ ටිකත් කරන්න. මේ විදිහට ප්‍රශ්න වලට උත්තර ලියන ගමන් පාඩම් කරද්දි ඔයාට අනිවාර්යයෙන්ම
සාමාන්‍ය විදිහට හොඳට පාඩම් කරන්න පුළුවන්, හොඳට මතක හිටිනවා, මොළයට යනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය හොඳ රිසල්ට් එකක් දක්වා යන්න පුළුවන්. ඒක නිසා කීයටවත් මේ ටිකේ අතාරින්න එපා. කොහොම හරි ඇදගෙන යන්න, කොහොම හරි මේ ටික දිගටම කරගෙන යන්න. අනිවාර්යෙන් එක්සෑම් එක ලං වෙද්දී ලොකු වැඩ ප්‍රමාණයක් ඔයාලට කරගන්න පුළුවන්. ඒක නිසා කීයටවත් අතාරින්න එපා. හොඳ ගේමක් ගහන්න පුළුවන් මේ කාලෙදී. ඒක නිසා මේ විදිහට වැඩ කරගෙන යන්න, පාඩමෙන් පාඩමට අදාළ දේවල් කරගෙන යමු. එතකොට අනිවාර්යෙන්ම හොඳ විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ළඟදිම හම්බෙමු. ඔයාලට සුබ දවසක්.